ඊළඟට බලමු Litecoin 8% up, Polkadot 5% up. දැන් ඔයාලට මතක නම් මම එක වීඩියෝ එකක කිව්වා Polkadot මේ මන් නිදාගෙන වගේ හිටියට මේ වර බයා මාකට් එකේ most active developers ලගේ developer activity වැඩිම තිබ්බ projects දෙකක් තමයි ADA සහ Polkadot කියන්නේ. ඉතින් ඒ නිසා Polkadot ඊ පොඩි chance එකක් ආපු ගමන් ආපහු දුවන්න ගන්නවා. ඉතින් මේක ඒක ආරම්භය වෙන්න පුළුවන්. Tron නැවත 7.8% Tron අර Huobi ප්‍රශ්නේ නිසා Tron උත් වැටිලා තිබ්බා. දැන් නැවත එක පොඩි recover එකක් ගත්තා. Shiba Inu 5% up. Good news එක 7.5 8 8. Uniswap 5% up. ඊළඟ Avalanche 6% up. දැන් Solana 16 වෙනකොට Solana 16 70ට ගියා. Avalanche 12ට අවිල්ල තිනවා. ඉතින් දැන් මේක previous all time high equal massively drop. ඊළඟට අමතක කරන්න එපා Atom Cosmos මේ Atom ගැන watch එකේ ඉන්න Atom මේ වෙනකොට jump එක අරන් ඉවරයි. ඩොලර් 8.40 ට ආවා. දැන් 11.25ට ගියා Atom. ඉතින් මෙයා මෙවර මේ bull market එකේ තව perform කරන altcoin එකක් පැහැදිලිවම. ඊට පස්සේ බැලුවොත් තින් තව පාල්ට ගොඩක් ඒවා දිනවා කතා කරනවා. මේක pack විතර කතා කරන්න වෙනවා. මම එච්චර දිගට යන්නේ නැහැ. Lido අද දවසේ 30% up. Zilliqa 26% up වෙලා තියෙනවා 7.2. Zilliqa ඊට පස්සේ Solana ඉන්නවා 19. Cardano අංක 4ට. Cardano 19. හිතා ගන්න පුළුවන් මේ Cardano පෞගේ කාලේ නිද්දිමතෙන් ගියපුවෝ. Then 20% within 24 hours. ඊට පස්සේ Metaverse ඔන්න ආයපන ගහලා එනවා. ඉතින් ගිය bull run එකේ හිටපු leading projects and Mana Axie Infinity නැවතත් ඔන්න double digit gains අරන් තියෙනවා. $15 14% ඒ වුණාට දැන් සාමත් අර top එකේ ඉඳලා 90% drop මේවා. අපි Metaverse කියලා බැලුවොත් මේ වෙනකොට 7% up Metaverse market එක 4 billion වල තිබ්බේ. දැන් 5.4 billion සල්ලි ටිකක් ඇවිල්ලා මාකට් එක සම්බන්ධයෙන් යම් විශ්වාසනීයභාවයක් තහවුරු වෙමින් යනවා. ටිකක් බය නැතුව සල්ලි දාන්න පටන් ගන්න තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඉතින් මේක මේ ජනවරි රැල්ල ජනවරි පම්ප් එක එකෙන් පස්සේ කන්ටිනියු වේවිද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතාම වැදගත් දිනයක් තියෙනවා. ඒක ඇහැගහගෙන ඉන්නේ දිනේ 12 වෙනිදා ජනවාරි 12 CPI numbers release වෙනවා. මේ නම්බර් එක bullish වුණොත් 7.1 පහළ නම්බර් එකක් හොඳ නම්බර් එක 6.6 තමයි analyst prediction එක. එතනින් පහළට ආවොත් සුපිරි මූව් එකක් ඔයාලා බලාගන්න පුළුවන් ස්ටොක්ස් වල. ඒක ෆලෝ කරනවා ක්‍රිප්ටෝ. ඉතින් ඒ නිසා මේ දිනේ ඇහැගහගෙන ඉන්න. හැබැයි ඒක අනිත් පැත්තට ගියොත් මේ රිසල්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් විශේෂ දින තමයි පෙබ්‍රවාරි 1. ඒක වෙලා රේට් හයික් එක FOMC මීටින් එකේ සෙකන්ඩ් ඩේ එක. එදාත් ඇහැගහගෙන ඉන්න. ඒකත් ඉතාම වැදගත් දවසක්. ඉතින් මේනකොට ගිය පාර පර්ෆෝම් කරපු ගොඩක් අය නැවත ලූස් වෙලා තිනවා. ඒ අතරේ උඩම ඉන්නවා ඉන්ටර්නෙට් කම්පියුටර් මං කෝවා මේක බලන්න කියලා. ගිය පාර තිබ්බ ත්‍රෙඩ් එක දැන් නැහැ. FBFK FTX තර්ජනේ. ඒ නිසා මේ 4:24 දක්වා ඇවිල්ලා තිනවා. ඊළඟට ඇක්සි ඉන්නවා, සෑන්ඩ් ඉන්නවා, මානා ඉන්නවා. ඊට පස්සේ මේ සෑන් මානා දෙකම 15 15 අප්. ඊට පස්සේ එන්ජින් කොයින් රෙන්ඩර් ටෝකන්ස් මේ වල 743ට වැටලා රෙන්ඩර් ටෝකන් මේ රෙන්ඩරිංග් ප්‍රොජෙක්ට් එක රෙන්ඩරිංග් සර්විසස් ඔයාගේ ගෙදර තියෙන GPU එක යූස් කරා නැත්තම් මේකට රෙන්ඩරිංග් සර්විස් එකට දීලා රෙන්ඩර් නෙට්වර්ක් එකේ ටෝකන්ස් ගන්න කරන්න පුළුවන්. ඊළඟට මැජික් ඉන්නවා, මෙරිට් සර්කල් හැගාගෙන ඉන්න හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඉලුවිය මේ වගේම අවධානයෙන් ඉන්න හොඳ ප්‍රොජෙක්ට් එකක්. ෆෝල්කන් ෆෝජ් තවත් ඒ වගේම අවධානයෙන් දාන්න ඕන හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඊට පස්සේ ඉන්නවා මයිනේ බෑලිස්, රේඩියෝ රාකා, ඊළඟට ස්ටාර් ඇට්ලස් මේ ගිය වරත් අපි කතා කරපු ප්‍රොජෙක්ට්ස්. ඉතින් මේවා ගැන කතා කරමු ඉදිරියේදී විස්තර ඇතුව. තව අවුරුදු දෙකමාරක් මේවා විස්තරාදී කතා කරන්න වෙනවා. මේවා අර බෙයා මාකට් එකේ බැටකාලා එක දවසක් දෙකක් ග්‍රීන් වුණාම ඒ සම්බන්ධයෙන් එක්සයිට් වෙලා කතා කරන්නත් බයයි. ඇත්තටම මේක ග්‍රීන් වෙච්ච ගමන් ආයෙත් රෙඩ් වෙලා කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ වගේ අනන්ත අප්‍රමාණ අපිට වුණා මේවර. ඉතින් ඒ නිසා අපි මේ ජනවරි පොප් එක කියලා මේකට කියන්නේ. ඒක අර පොප් වෙනවා එකවර පයින් ජනවරි මාසේ සෙන්ටර් රැලියෙන් පස්සේ. ඉතින් ඒකෙන් පස්සේ තමයි බලන්න ඕන 12 වෙනිදා පස්සේ මේක සස්ටේන් වෙනවද නැද්ද කියන එක. ඉතින් ගොඩක් දෙනා සෝෂල් මීඩියා වල හරි බුලිෂ්. නමුත් මම එච්චරම බුලිෂ් වෙන්න කැමති නැහැ මේක. නමුත් 2022 මතක තියාගන්න ක්‍රිප්ටෝ ඕල්මෝස්ට් බොටම් එක රීච් කරා. ඉතින් ඉදිරියේදී S&P 500 නැවත US මාකට් එක රිසෙෂන් එකකට ගියොත් තව වැටීමේ අවදානම තියෙනවා. ඒත් ක්‍රිප්ටෝ එක කියන තරම් තව වැටෙන්න තියෙන ඉඩකඩ අඩුයි කියන එක තමයි දැන් පේන මේ සිදුවෙමින් තියෙන මාකට්ස් කියන ඒවා ඩයිනමික්. ඒතර අපි දෙයක් සම්බන්ධයෙන් යම් මතයක් ප්‍රකාශ කරාට පස්සේ ඊට පස්සේ ෆන්ඩමෙන්ටල්ස් වල යම් චේන්ජ් එකක් වුණොතින් ඒ මතය නැවත රිවීව් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් තමයි මේ මාකට් එකේ ගොඩක් වෙන්නේ.
දැන් මේ අදවස ඒ වගේ රිවිව් කරන්න වටින දවසක් තාම ටූ ඒර්ලි හැබැයි ඉදිරි දවස් දෙක බලන්න වටිනවා අපි මොකද වෙන්නේ කියලා මාකට් එකේ ඊට පස්සේ ඉන්නවා ඔප්ටිමිසම් ඉන්නවා ඒප් කොයින් ගැන අහගෙන ඉන්න ඒප් කොයින්ට වඩා අහගෙන ඉන්න ඇප්ටෝස් ගැන ඇප්ටෝස් සහ සුයි කියන්නේ මේ අලුත් ප්‍රොජෙක්ට්ස් දෙකක් මිටා එකේ Facebook එකේ කලින් හිටපු ටීම් එක දෙකට කැඩලා ගිහිල්ලා ලොන්ච් කරපු ප්‍රොජෙක්ට්ස් දෙකක් ඉතින් මෙව්වා මූව් වෙන්න පුළුවන් ගියවර ඔය මේ සොලානා ඇවලාන්ච් මූනා වගේ තියෙන නිසා වොච් එකේ ඉන්න ඒවා ඊළාට ග්‍රාෆ් ගැන මම අද උදේත් කතා කරා මේ වෙනකොට 10% ඊළාට ඉමුටබල් එක්ස් ගැන මම දෙකින් දිගටම කතා කරා මේ ලේයර් 2ස් ඉතරියම් මේක ගැන වොච් එකේ ඉන්න ඊළාට මේවර මැසිව්ලි ඩ්‍රොප් වුණ එක ප්‍රොජෙක්ට් එකක් තමයි ඩිජිටල් කරන්සි ගෲප් එක නිසා නිය ප්‍රොටෝකෝල් 1.725 තිබ්බේ අද 1.69 මේ වෙනකොට 10% අප් ඉතින් මෙයාවත් අමතක කරන්න එපා කොස්මෝස් ගැන මම කිව්වා ඊළාට හදේරා හදේරා කියන්නේ ඕවර් 100,000 ස්පීඩ් එක ඇචීව් කරන්න උත්සාහ කරන තවත් ප්‍රොජෙක්ට් එකක් ඉතින් මෙයා ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න හදේරා ගැන ලොකු ඉන්වෙස්ටර් බලාපොරොත්තු තියෙනවා ඉතින් ඒ නිසා මේවර මේ බයා මාකට් එකේ තවත් වේගවත් රිකවරි එකක් ගන්න නියමිත ඇල්කොයින් නැත්නම් හඩේර කියන්නේ වගේම ඉතරියම් ගැනවා දන්නවා ඉතරියම් කියන්නේ දැන් ඕල්රෙඩි ඩිෆ්ලේෂනරි ටෝකන් එක බවට පත් වෙමින් යනවා ඉතින් වේගෙන් අර ප්‍රූෆ් ඔෆ් වර්ක් ඉඳලා ස්ටේක් වුණාට පස්සේ ඒ නිසා ඉතරියම් වල පර්ෆෝම් කරන්න තියෙන ලක්ෂණ ගොඩක් වැඩි ඉතරියම් ක්ලාසික් නෙමෙයි ඉතරියම් පර්ෆෝම් කරන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි ඒ වගේම ඉතරියම් නිසා ඉතරියම් ලේයර් 2 පර්ෆෝම් කරන්න තියෙන ඔපචුනිටි එකක් ගොඩක් වැඩි. ඉතින් ෂැන්හායි අප්ග්‍රේඩ් එක එනවා ඉතරියම් වල පෙබ්‍රවාරි වල කියලා මම දැන් ආයි දැක්ක මාර්ච් කියලා තිබ්බ එක. ඉතින් ඒකත් එක්කම ඉතරියම් තවත් එක ඉදිරි පිම්මක් ඒ වගේම ඉදිරියේ තව අප්ග්‍රේඩ්ස් කීපයක් මෙන්න තියෙනවා ඉතරියම් වලට. ඉතින් ඒකෙන් වෙන්නේ තවත් ඉතරියම් වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙන එක ඉතරියම් වල තියෙන ස්කේලබිලිටි එක තවත් වැඩි වෙන එක ඉතින් මේවා තමයි මාකට් එකේ දැන්ට වෙන්න තියෙන චේන්ජස්. ඉතින් මේ උදේ වීඩියෝ එකෙන් පස්සේ මාකට් එකේ වෙච්ච චේන්ජස් ඉතින් ලූසර්ස්ලා කියලා බැලුවොත් ලොකුවට ලූස කෙනෙක් නැහැ. අතරම මේ වෙනකොට ලූස කෙනෙක් හොයාගන්නත් නැ මේ ස්ටේබල් කොයිනුත් මූව් වෙලා උඩට 1% අප් කියලා පෙන්වනවා. 0.01% ස්ටේබල් කොයිනුත් අප් වෙලා තියෙනවා. ඒ නිසා දකින්න අහන්න බලන්න ආස තත්ත්වයක් මේනකොට කාඩනෝ චාට් එක මම පෙන්නනවද මතක නැහැ මේ තියෙන්නේ කාඩනෝ වල තත්ත්වේ. ඉතින් ඔයාලට පේනවා මම දිගින් දිගටම මේ බෑ මාකට් එකේ කිව්වා මේ ඩෙවලොප්මන්ට්ස් ප්‍රොජෙක්ට් එකේ සිද්ධ වෙන ඩෙවලොප්මන්ට්ස් ප්‍රයිස් එකෙන් රිප්‍රසන්ට් වෙන්නේ නැහැ. ඒක එහෙමම කිව්ව චාල්ස් ඔස්කින්සන්ගේ වීඩියෝකුත් මම පෙන්නුවා. ඒ නිසා ප්‍රොජෙක්ට් එක ගැන විශ්වාසය තියන්න මේක අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට ෆයර් වෙයි කියලා. ඉතින් ඒ වගේම 723 තමයි මේ වර දැනට තියෙන බොටම් එක. ඉතින් මේවා නැවත ආපහු හැරිලා ඇවිල්ලා මෙහිම ඇවිල්ලා මෙහි යන්න බැරි කමක් නැහැ. නමුත් ඒ වෙන්න තියෙන ව්‍යාකියාව දැන් සෑහනතුරට අඩුයි කියන එක තමයි මට නම් හිතෙන්නේ. මේ අප ලිමිට් එකෙන් පස්සේ මේක රීටෙස්ට් කරාවි 733 කියන්නේ මේ ප්‍රීවියස් රෙසිස්ටන්ස් සපෝට් මේ අවස්ථා කීපයක් රයිට්. එතකොට මේක කන්වින්සිංලි රීටෙස්ට් කරෝතින් මේ ලෙවල් එක ඊට පස්සේ බුල් රන් එක තමයි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ලෙවල් එක මේක රීටෙස්ට් කරනවා කියන්නේ මේක උඩට ගිහිල්ලා එන්න ඕන. එහෙම නැත්නම් මේක ටිකක් ලෝව හයි එකක් හදන්න ඕන මේ ඒරියා එක. ඊට පස්සේ බුල් රන් එක. ඉතින් ෆස්ට් හයර් ලෝ එක කන්වින්ස් වුණාට කන්වින්සිංලි හැදුණාට පස්සේ ඉතින් වොච් එකේ ඉන්න මේවා තාම ප්‍රීවියස් ඕල් ටයිම් හයි එකත් එක්ක බලපුවම ගොඩාක් දුර තව යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට ඔපචුනිටිස් ඕන තරම් හොයාගන්න පුළුවන්. කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් බෙයා මාකට් එකේ තමයි ඔපචුනිටිස් හොයාගන්න පුළුවන්. 90% ප්‍රොජෙක්ට්ස් වටනට පස්සේ ඒව ඊට පස්සේ රයිඩ් කරන්න පුළුවන්. එහෙම තමයි ගොඩක් දෙනා වෙල්ත් ක්‍රියේට් කරගන්නේ. ඉතින් මේක අපිට අපේ කාලේ ආපු හොඳ ඔපචුනිටි එකක්. ඉතින් ඒ නිසා මම හිතුවා යූටියුබ් කමියුනිටි එක දැනුවත් කරන්න මේ සම්බන්ධයෙන්. ඉතින් අපි පේට්‍රියන් ටීම් එකටත් ඉන්ට්‍රස්ටඩ් ആയി සම්බන්ධයෙන් පේට්‍රියන් එකේ අපි පෝට්ෆෝලියෝ අප්ඩේට් කරනවා ඩෙවලොප් කරනවා. ඉතින් සම්බන්ධයලා මේකේ හැමෝම එකතු වෙලා ග්‍රෝ වෙමු. ඉතින් තවදුරටත් වීඩියෝ එක එක්ස්ටෙන්ඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. බිට්කොයින් ප්‍රයිස් එක ස්ටෙඩිලි මූවින් අප් 17192. ඉතින් මේන් වීඩියෝස් වලින් අපි හම්බ වෙමු. මේක මේ අමතර බෝනස් වීඩියෝ එකක් මම මේ මාකට් එක නැවත ඇතු වෙච්ච පිබිදීම සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දැනුවත් කරන්න කරේ. ඉතින් ප්‍රයිස් එකත් 1300 උඩින් තියෙනවා. ගලත් මේ වෙනකොට තව නවත ට්‍රෙන්ඩින් අප්වර්ඩ්ස් ඕල්මෝස්ට් 0.3 4.5 රීච් කරන්න ළඟයි.
ඇටර්ම් සොලාන ඒඩ මේ වගේ ගොඩක් ඒවා මූවින් අප්වඩ්ස්. ඉතින් අපි එහෙමනම් මම වීඩියෝ එක අමාරු කරනවා සුබ විදිහට වගේ වීඩියෝ එක ලයික් කරන්න මතක් කරන්න එපා. channel එක subscribe කරන්න bell icon එක click කරන්න. හමුවෙමු අලුත් වීඩියෝ එකක් සුබ දවසක්.